සුභ දවසක් ගුරු දවයලව ආදරෙන් පිළිගන්නවා අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොටස් වෙනදපොළ ආයෝජකෙක් විදියට ඔයා කරන්න ඕන සහ නොකරන්න ඕන දේවල් කිහිපයක් ගැන එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලාම බලමු හැමනෝද කියලා පළවෙනි එක තමාගේ මූලික අවශ්‍යතා සපුරා ගන්න වෙන් කරලා තියෙන මුදල් කවමදාකවත් කොටස් වෙනදපොළ ආයෝජනය වෙනුවෙන් වෙන් කරන්න එපා යොදවන්න එපා මොකද ඔයාගේ අවශ්‍යතා සහ ඌමනා ඔයා හරියට තේරුම් ගන්න ඕන. ඔයාගේ මූලික අවශ්‍යතාවයන් සපුරා ගන්න ඕන ප්‍රථමයෙන්. ඊට පස්සේ තමයි ඔයාට ඉතුරු වෙන මුදල ඔයාගේ ඌමනා වලින් වෙන් කරලා ආයෝජනය වෙනුවෙන් මුදල් වෙන් කරන්න පුළුවන් වෙන්නේ. දෙවෙනි එක. ණයට මුදල්ගෙන කවමදාකවත් කොටස් මිලදී ගන්න එපා. මොකද කොටස් වෙනදපොළ කියන්නේ ඊටාම අවදානම් සහිත තැනක්. ඔයා කොටස් මිලදී ගැනීමෙන් පස්සේ ඔයාගේ සල්ලි මේ කොටස් වල හිර වෙන්න පුළුවන් තාවකාලිකව. එහෙම වුණොත් ණය ගෙවන්න ඔයාට කොටස් අඩු මිලට විකුණන්න සිද්ධ වෙන්න පුළුවන්. කවදාකවත් ඒක කරන්න එපා. තුන්වෙනි එක. පදනමක් නොමැතිව රැල්ලට මිලි ඉහළ යන කොටස් මිලදී ගන්න එපා. මෙහිදී ඔයාට తాවකාලිකව ලාභයක් ලබන්න පුළුවන් වෙයි. නමුත් එහි ඊටාම අධික අවදානම් සහිත තත්යක් තියෙනවා. ඔයා පාඩුවක් ලැබුවොත් ඔයාට නැවත ගොඩ එන්න බැරි මට්ටමක් එකකින් උදා වෙන්න පුළුවන්. හතරවෙනි එක. නොවටිනා මිලක් ගෙවා කොටස් මිලදී ගන්න යන්න එපා. මෙහිදී ඔයා කොටසක ශුද්ධ වත්කම් මගේ, ඒ කියන්නේ net asset value එක, ඒ වගේම ආයතනයේ තියෙන කීර්ති නාමය ගැන, අනාගත ආයතනයේ පැවැත්ම ගැන අනිවාර්යයෙන්ම හොයලා බලලා තමයි ඔයා වැඩි මිලක් දීලා කොටසක් මිලදී ගන්නව නම් මිලදී ගන්න ඕන. පස්වෙනි එක. කිසිම වෙලාවක ආයෝජනයකෙක්, ආයෝජන උපදේශකයෙක් නැත්නම් තැරවකරුවන්ගේ තීරණ මත පදනම් වෙලා කොටස් ගන්න එපා. ඔබේ මුදල් වෙන කෙනෙකුගේ තීරණ මත හසුරවන්න එපා. මොකද ඔයාගේ මුදල් ඔයා ඉතාම අමාරුවෙන් හම්බ කරන්නේ. ඒ වගේම ඒගේ වගකීම තනිකරම 100%ක් තියෙන ඔයාගේ අතේ. කාගේවත් තීරණ එක්ක ඒ සල්ලි සෙල්ලම් කරන්න දෙන්න එපා. හයවෙනි එක. ඔයා කොටස් තරව කරුවන් ලබා දෙන ණය මුදලින් කොටස් මිලදී ගන්නවනම් නියමිත දිනට ඒ මුදල් ගෙවන්න පුළුවන් නම් විතරක් මේ කොටස් මිලදී ගන්න. මොකද එහෙම නැති වුණොත් ඔයාට අමතර පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. හත්වෙනි එක. කොටස් වෙනද පොළ ගැන ඔයාට ඒ තරම් අවබෝධයක් නැමැති නම් ඔයාගේ තියෙන සියලු මුදල් නැත්තම් විශාල මුදලක් මේ කොටස් වෙනද පොළ වෙනුවෙන් ආයෝජනය කරන්න එපා. ඔයා මේක ක්‍රමානුකූලව ඉගෙන ගන්න ගමන් පොඩ පොඩ මේකට ආයෝජනය කරන්න. ඔයා කවදා හරි දැනුම ලබා ගත්තට පස්සේ විශාල මුදල් ප්‍රමාණයක් එකවර දාන්න. අටවෙනි එක. දිනපතා කරන මිලදී ගැනීම සහ විකිණීම් ගැන ඔයාගේ අනිවාර්යෙන්ම ගිණුම් ප්‍රකාශන පරීක්ෂා කරලා බලන්න. මොකද ඒ වගේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඔයාට අඩුවෙන් ඔයාගේ සල්ලි එකතු වෙලා තියෙන්න පුළුවන්. ඔයාගේ වැඩියෙන් සල්ලි කැපිලා තියෙන්න පුළුවන්. මේව ගැන අනිවාර්යෙන් දිනපතාම ඔයා අධ්‍යයනය කරන්න ඕන. එහෙනම් මේ වගේ වීඩියෝ ඉස්සරහට දිගටම බලන්න. අනිවාර්යෙන්ම ගුරුදා YouTube channel එක subscribe කරගන්න කියලා ඔයාලට මතක් කරනවා. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් බලන්න bell icon එකක් තියෙනවා. bell icon එකක් click කරගන්න කියලා ඔයාලට ආදරයෙන් මතක් කරනවා. එහෙනම් සුබ දවසක්.